ප ඔ අමන් ගලෙහි පිවැටිකට නය සේද එවරතේ ජීවිතය කෙනවර මල්නේසිතු. ජීවිතේ ඇති අනේදබවත් මරණ ඇතිේ නේදබවත් පටාගෙන උතුම්මූ ධර්මා පෝතය පේසන සුපිමත් ඔබ බෞද්ධहरू පුවගේ සමග ඒකාත්මිකව මෙලිසින් ශ්‍රමණය කරන. බේතුම් මූදේශනාපත් සුපිවත් ඔබට මහතකාරයේහි පේපාය පාර්ථනා කරමින් බෞද්ධහාරු පුවහි නාඩිකාව බේවයට නියමිතවසන්නවේතුී කරන දායකත්ව සද්ධර්මදේශනාපර බෙලෙසින් ආරම්ම කරන්නටයි අපහි සූදානම් පන්නේ. සදැහැමතුන බේතුම් මෝදේශ්නාපෙනුවෙන් ඔබාපහැමතිනාපතය මාත්තෝම සිතින්. ධර්ම සභාවට වැඩමකොට වැඩහිතින ූජනීය අයි කෝරලයාගම සරණතිස පින්බත් දේශකයණන් වහන්සේ අපි පළමුුවෙන් සාතු නතින් පිළිගනිමු. සාතෝසාතුහෝ සාතුෝ. පෙන්වත්න්නේ අද දේශනාවේ ධාත්කත්වය ලබාතය කටයුතු කරන්නේ. ආතරණය දෙමාපියන්තත් එවගේම නැනස පැහතුූ සීලුවම ගුරු මෝපියුත්තත් පින්පිත් අලුමුන්දන් කිරීම ප්‍රධාන අරමුණු කරගෙන ලීලාවතය හිත්තටියගේ මහත්මය විසින්. පින්වත්න එහමනම් අපි හැමදනාම සැද හැසිතින් තැන්පත් ධර්මශ්‍රමණහි වෙනි පිනිසුූදානම්ව මෙදැන් සිටමේතුම් මූදේශ්නෝ පොත්පඩට පින්වත්වමින් බහස්සේට ආරාතනා කරමු. සාතුෝ සාතුූසාතුූ සමන්තාචචකවාලීසූ ප්‍රගගචනන්තු දවෙත සතधමමං මනිරජස්ස සනනන්තු සහග මොමොකදනන් ධම්මස් සවනකාළලු ရ බදනသ धම සන කလအရ බදනသ धම සනකාလအရ බදනသ නමතස්ස බගවතුුවරහතු සභබධමිසු අප අපටි হাතඥානචරස දස බලධරසචතුවි සාරජවිසාරදස ස සතුතුතමස ධමිසරස ධහමරජස්ස. දම්මසාමිස තතාගගස සුණු සම්ම සගබුදුබදස්ස නමතස්ස භගවතුවරහතු සපබදමිසු අප පටහතඥනචරස්ස Да seබද seචatuwiසා ජවිසාre se ස සම se damenamiස se Damenaမĝa se danaසා se Taග sesu sama samo bud bud se. නමුතස්ස භගවතු අරහතු සභබදමිස අපට হাඥානචස දසබලධරසචතුවිසාරයි ජවිසාරදස ස satuතම seදnamiසරස. දමමරාජස්ස දමමමසාමිස්ස තතාගතස සභයනු සමමා සමබුද්බුද්දස්ස සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධවිෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේනුවකටත්තු වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙර දැරි කරගෙන දේශනාගත ධර්මේ ශ්‍රවනය කරඩත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගඩත් නිවැරදි වූ මෙඩව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන්, සැප සහිත ප්‍රතිපදාවෙන්, ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රර්ථනා ඒ ආකාරයම මුදුන් පත් කර ගැනීම සඳහා උතුම් ධර්මදානානිසංසයත් ධර්මශ්‍රභනානිසංසයත් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පන්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ පෙත්‍රිපිටකයේ තවත්තුූ පාලයේ සඳහන් වන ධනපාල කියන පේතවත් වූ මේ පේතවත් වූ මුල් කරගෙන ධර්මකාරණා ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්වයෙනවා අපේ බුදුරජාණන් වහන්සේ සැවත්නූර ජේතවනාරාමේ වැඩෙඉන්න කාලි සැවත්නූර හිටපු එකක වෙළඳ පිරිස ධනපාල ප්‍රේතයයා පිළිබඳව කරුණු බුදුරජාණන් වහන්සේට මතක් කරන්න යෙදනා අපේ බුදුරජාණන් වහසේ ලෝකෙ පහළවෙඩ කලින් ඒරකච්ච කියන නුවර තමයි ධනපාල කලා සිටුවරයක් ඉඳල තියෙන්නේ මෙ සිටුවරයා බොහොම දනවත් කොහොමත් පෙන්නතුනි සිතුවරු කියන්නේ දනවත් අයිනි සාමාන්‍ය සිටුවරු මහසිටුවරු මේ විදිහට සිටුවරු වර්ග කරල තීෙනවා සාමාන්‍ය සිටුවරයෙක් කියල කියන්නේ හතලිස් කෝටියක් විතර ධනය තිබුණයට මහ සිටුවරෙක් කියලා යම් තැනක හඳුන්වලා තියෙනවනන් අසූ කෝටියකට වඩා ධනයේ තිබුුණ අය මේ සඳහනට අනුව මෙ ධනපාල කියන සිටුවරය සිටුවර හොඳඔයට ධනීති බිලතියෙන. හැබැයි මේ සිටුවරයා දන්දෙන්ඩ නම් කොහෝමත් කැමැත්තක් නෑ. හරි මසුරු පුද්ගෙලේ තමන් කවදාවත් දන් දෙන්නෙත් නෑ අනුන්ට දන්දෙන්ට දෙන්නෙත් නෑ. මිනිස්ු දන්ද දෙෙනවා දකිනකොට මේ සිටුවරය හරි බයි. ඒ හේතුව තමයි දන්දීමතුලින් සිද්ධ වෙන්නේ තමන්ගේ ධනසම්පත්වල පරිහානියක් විතරයි වෙන ලැබෙන ලාභයක් නෑ කියන කාරණාව තමයි සිටුවරය හැමවෙලාාවම හිතන්නේ යමෙක් දානයක් දෙන්ඩ සූදානන් වෙනවද ඒ පිළිබඳව සිටුවරයට ආරංචි වුණොත් සිටුවරය උත්සාහ කරන්නේ කොහෝම හරි ඒ ධානය නවත් අන්ඩ ධනයේ ආනිසංස ගැන සිටුවරයා දන්නේ නැතුව ඇති. හැබැයි එහි ආදීනව සිටුවරයා බොහෝම ොහොට කියනවා. වෙෙහි සිලා මහන්සවෙලා උපයාගත්ත වස්තුව. නිකං නිස්කාරණය විය පැහැදම් කරලා. නැවත නැවත වෙහෙ සමහන්සවෙලා තමන්ට ධනය උපයන්ඩ සිද්ධ වෙනවනි. එ නිසා නිකරුණේ තමන් සන්තක වස්තුූව අනුන්ට දීලා නාශ්ටිකර ගණ්ඩපා කියලා. මිනිසුන්ට දොස් කියනවා දන්දීම සඳහා මිනිස්සු හදලතිවිච්චේ දානසාාලා ඇංසාාලා මිනිස්සුන්ට බොහොම අපහසු තැන්ගොලින් එතර වෙන්නඩ හදලතිවිච්ච ඒ දඩු පාලන් මේවාගේ දේවල් මේ සිටුවරයා කඩල්ල බිඳල විනාස කරලතලවා සිටුවරයා සඳහන් කරනවා මම දන්දින්නේෙනේ ං විහිසලා මහන්ස වෙලා උපයාගත්ත වස්තුූ තවකාටවත් නිකරුණේ මම දෙන්න කැමතිම නෑ යාචකයෙක් නමුත් මම ආහාරගන්නව දකිනුවටවත් මං කැමතිනේ තමන් ආහාර ගන්න වෙලාවට යාචකයෙක්වත් එයි ආහාර ගන්න බව දකි එහෙම හිතල දොර ජනල් පවා වහගෙන තමයි මේ සිටුවරය ආහාරන්නු බව කරන්නේ පිනතුන මෙහෙම කාලයක් ගිවිල ගිය ධනපාල සිටුවරයා කාලයගේ ඇවෑමෙන් වයිසට ගිහිල්ල මරණයට පත්වුණ මසුරුකමින් ජීවත් එච්ච සිටුවරයා මරණයට පත්වනාට පස්සේ වැලි කාන්තාරයක ප්‍රේතයෙක් වෙලා ඉපදුනා සඳහන් කරනවා ගහක් වගේ උසයි කියලා ඉතාම කෙසඟ සිරුරක් නහර වැල් පෑදිල ඉල ඇට මතුවෙලා අනිත් ශරීරය ඇටකෝටු ඒතැන් ඉස්මතුවෙලා පේනෝ යන්තං ඇටකෝටඩිින් හම විතරයි වගේ තියෙන්නේ බැලූ බැල්මටම ඇවිදින ට සැකිල්ලක්වාගේ ඉතාම විරූපී ස්වභාවීෙන් යුක්තයි. සාමාන්‍යිකෙනෙක් දැක්කොත් බය වෙනවා පිනතින සාමාන්‍යයෙන් ප්‍රේතියෝ කාටවත් පේනෙක් බොහෝම අඩුවයි ද මේ ප්‍රේතියා මේ වැලි කාන්තාර ඉපදිලා ආහාරත් නෑ වතුරත් නෑ සාපිපාසාවිං නිමක් නැති පීඩාවකට පත්වෙලා දැ මේ කාල වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා සැවත්නුවර ජීවත් එච්ච වෙළෙන්දො පිරිසක් තමන්ගේ ගැල්වල බඩු පටවගන කුතුරු ප්‍රදේශයට වෙළදාමි ගියා අරගෙන ගීපු බඩුමුට්වු ඔක් හෝම විකුණලා ඒ ප්‍රදේශවලින් අරගත්ත බඩුමුට්තුවලින් ගෙල්ටික පුරුවගෙන මේ වාලුකා කාන්තාරය හරහා මේ අයි නැවත සැවැත් නූරටයනවා කාන්තාරයේ මැද්දෙන් ගමන් කරනකොට මේ අයට රෑවුණා ඔය කාන්තාරය ආසන්න තිබුණා ගංගාවක් හැබැයි ගංගාව හිදිල නමුත් මේ වෙළඳ පිරිස මේ ගඟ ඇසුරු කරගෙන එදා රාත්‍රිය එතන ගත කරන්න තීරණය කළා සියලු දෙනාම තමන්ගේ ගැල්ල එෙහෙල ගවයන්ට තමන් අරගෙන කියපු තන කොලාදිය දීල තමනුත් උයාපිහාගෙන විවේ කරගත්තා මේ වෙලාවේ අර ධනපාල කියන ප්‍රේතයා වතුරොටිකක් හොයාගෙන මේ ගඟගාවටාව වෙළඳ පිරිසම මේ ප්‍රේතයා දැක්කා මංමුලින් සඳහන් කළා සාමාන්‍යයෙන් ප්‍රේතියවූ මිනිස්සුන්ට පේෙනවා අඩු ඉ කියල සාමාන්‍ය අයට පේනෙ බොහෝ මඩුවී කලාතුරකින් දැකපු බව ධර්මයහෙම සඳහන් කරලා තියෙනවා මේතැන හිටබු මේ වෙළඳ කණ්ඩාඇවී පිරිසත් ධනපාල ප්‍රේතයාව දැක්කා පිඳතනි සමහර වෙලාවට මේ ධර්ම කාරණාව අපට පැහැදිරි කරවීම සඳහාම මේ කරුණු මෙහෙම සිද්ධ වෙනවා වෙඩක් පුළුවන්. කෙසේ වෙතත් ප්‍රේතියා දැක්කට පස්සේ. මේ පිරිසට ටිකක් බය වුණා. ම සඳහන් කරන්නේ ප්‍රේතියක් ගඟගාවට යාාවේ කියලා. නමුත් ප්‍රේතයාට පානය කරන්න තරම් වතුර බින්දුුවක්වත් ගඟී නෑ. සාපිපාසා දෙකම. ඉතාම උත්සන්නයි ප්‍රේතියා ගංීවරේ ඇද වැටුණ තල්ගහක් වගේ උසස් වැරීරය වෙලද පිරිස හිමීට හිමීට ප්‍රේතියා ළඟට ගියා ළඟට ගිහිල්ලා ත්‍රේතිර කතා කළා කතා කර ලහනෝ ඔබ කවුද කොහෙන් දලද මෙතෙන්ට ආවි මොනවාගේ ජීවිතයක් ගත කරන කෙනෙක්ද. මොකද මේ ප්‍රේතෙක් කියල වෙළඳ පිරිසතාහමදන් එෙනැහැ. ඉඩවස් සඳහන් කරනවා මිත්‍රවරුණි මම දැන්නම් ප්‍රේතයෙක් ම මනුසැලෝකි ජීවත්වනේ මීට අවුරුදු පනස් පහකට විතර කලින්. ඒකාලේ මගේ නම ධනපාල ම ජීත්වනේ ඒරකච්ච කියන නුවර ආශ්‍රය කරගෙන මට හොඳට ධනයේ තිබුණා ඒකාලේ මාව හැඳින්වේ ධනපාල සිටුවරය කියල මට කහවනු ගැල් අසූුවක විතර පුරුවන්ඩ තිබුණා ඒවගේ ම අමුරත්තරනුත් මට තිබුුණ මුොතු මැනික් මේආදේ නොයෙක් දනසම්පා අඩුවක් තිබුන්නේ මට හැම අතිම්ම පොහොසත් හැබැයි කොච්චර ධනය තිබනත් මං කවදාවත් දන් දුන්නෙ නෑ මන් දන්න කිසිම කනෙකුට දන්දෙන්ඩ දුන්නෙත් නෑ මන් දුන්නෙත් නෑ දන්න අයට දන්දෙන්ඩ දුන්නෙත් නෑ අනුන්ගේ සුභ සිද්ධිය සඳහා යමෙක් යම් කරතවයක් කරනවන ඒ හැමේ එකක්ම වගේ නතර කරවඩ මං කටයුතු කොලාා. මහජන සුබසිද්ධිය සඳහා ගංගාවලින් ඇලවල් වලින් එතරවවෙන්නඩ හදල තිබිචි ඒ දැඩු පාල මං විසින් කඩල බිඳල විනාස කරල දැම්ම මහපාරය යනු මගීන්ට සුබසිද්ධිය වෙන් වී. හදල තිබුණට ආහාර අනු බව කරන දානසාලාවක් මිනිස්සුන්ගේ පිපාසේ නිමාගණ්ඩ හදාබු පැන්සාලාවක් ඒවාගේ දේවල් දැකපු තෙනින් මං කඩල විනාස කළා දානයට සම්පූර්ණයෙන් විරුද්ධ ප්‍රතිපත්තිය මංගාව තිබුණා මන් දන්දෙනවට කොච්ච රාකමැතිද කියනවනන් මම ආහා අණුභව කරන වෙලාවටේ යාචකයෙක්වත් ඒක දකී කියල හිතලා මම දොර ජනිල් පවා වහගෙන තම යාහා රණුභව කලි මගේ ධනයේ පරාක්ෂයන් අරක්ගත්ත විලක වතුර වගේ ඒ විදිහෙටම එක තැනක රැස්වෙලා තිබුණා. ඒ ධනීන් කාටවත් ප්‍රයෝජනයක වුණේනේ මමත් ඒ ධනය පරිහරණය කළේ බොහෝ මාඩුවේ සත්පුරුෂිවරුණ පස්ස කාලි ජීවිතයෙන් සමුගත්ත මම මෙන්න මේ වැලි කාන්තාරයේ ප්‍රේතෙක් වෙලා ඉපදනා මම ප්‍රේතයක් මාව හඳුන්නනේ ධනපාල ප්‍රේතය කියලා එදා මම ධනපා සිටුවරයා සඳහන් කරන මම මේ ප්‍රේතාත් වඉපදිලා දැන් අවුරුදු පනස් පහක් ඉපදිච්ච දවසීදලා අද මේ මොහොත වෙනකම් මට ආහාරයක් නෑ මට පානය කරන්න පැන්ටිකක් නෑ පනස් පස් අවුරුද්ධක් තිස්සේ සාපිපාසා දුකින් මං පීඩ විදිනවා පිින්තන නමුත් කරුමයේ නිසා මැරෙන්න්නේ නෑ දැ අපි දන්නවා. දෙවියන්ට නං ධර්මය සඳහන්කරලා තියෙන හැටියට දවසකට එකවේලා අනිවාරයෙන් ආහාර ගණ්ඩ මෝනේ බැරි වෙලාවත් යම් කෙනෙකුට ඒ ආහාරවල මගෑරුණු ඒ දෙවට දිවියලෝකින් චුතවිෙන්ඩ සිද්ධ වෙනව කියෙල සඳන්කරන හින්ද දෙවියෝ දවසකට වේලක් ආහාර අනුභව කරන්න මෝනේ මනුස්සලෝකෙ ජීවත්වෙන අපට වේලක් දෙක දවස් කීපය ආහාර නැතුව ඉන්ඩ පුළුවන් සාමාන්‍යෙන් සඳහන් කරන්නේ ආහාර පාන නැතුූ හද්දවසක් විතර ඉන්ඩ පුළුවන් කියලා හැබැ හත්වෙනි දවශසෙත් ආහාර ලැබුණි නැත්තං අටවිනි දවස මොනවිදිහහි ආහාරපාන ලබල දුන්නත් ඒ පුද්ගලයා ජීවත් කරවන්න බෙහැකිර සඳහන් කරනවා නමුත් එතකොට මේ ප්‍රේතිය දැම් පනස්පස් සවෞුරුද්ධ කෑමත්නය වතුරත්න්නේ වේලක දෙකක තුනක සාපිපාසාාව පිට කොහොම දැන ද පින්නන තුනිි. පනස පස් අවුරුද්ද. ආහාර පාන දෙකම නැති වේදනාව මේ ප්‍රේතයක් කොහොම ඉවසනව ඇද්ද. සඳහන් කරනවා කරුමයේ බලවත් නිසා. ඒ වේදනාව විඳවිඳ ජීවත් වෙනවා. දෙවියන්ට මිනිසුන්ට ආහාර නැතුව ජීවත්තයෙන්න්ඩා පහසුනත්. හරමයේ බලය නිසා ප්‍රේතියූ ජීවත් වෙනවා නමුත් සාපිපාසාවී බේදනාව හොඳටම දැනෙනවා. කුසගින්දර හොඳටම දැනෙනවා. දි අපි හිතන් ඩෝනි දෙවේලක් තුන්වේලක් ආහාර නැතිවුණුත් කය අප්‍රාණික වෙලා කුසගිනි හොඳටම මුඋත්සන්න වෙලා ශරීරයේ දැවිල්ල හට අරගෙන අපි විඳින ේදනාව කොච්චරද කියන නොත් පනස් පස් අවුරුද්දක් කියහම යම්සේ පනස් පස් අවුරුද්දක් ආහාරපාන නැති නිසා ඇතිවෙන දුකක් තියෙනවාද මේ ප්‍රේතයට අපිට දැනන්න දුකට වඩා දෙතුන් ගුණයකින් හතරපස් ගුණයකින් ඒ වේදනාව දැනෙනවා ඊටත් වඩා වැඩිවාර්ගා නැක්වවෙෙන්ඩ පුළුවන් නොමුත් කරම ඒ නිසා මැරෙන්න්නේ නෑ විඳ වනවයි කර්මය නිසා. එති මේ කාරණාව ප්‍රේතියා විසින් වෙළෙන්දන්ට කියලා ප්‍රේතියා වෙළෙන්දන්ට අනුශසනාවකුත් කරනවා සත්පුරුෂයන්නේ ධනේශ්‍රේෂ්ටයි මනුලොව ජීවත්වෙන කෙනෙක් දන්දන එක ඉතාම වටිනවා. නිවන්දකිනතුරු සාපිපාසාදී දුකෙන් අතමි දෙන්නේ දානය මහා උපකාරය සත්පුරුෂයින හැම දාම දන්දෙන් මංවගේ දන්දීපු නැති මනුස්සලෝකෙ මසුරුකමින් ගීවත් එච්ච තවත් හුඟක් අය මේ ප්‍රේතලෝකෙ ඉන්නවා මම යම්සේ අද දුකක් විදිනවද. ්‍රේත ලෝකට වෙලා විඳින දුක වගේ දුක්විඳිනෙන මිනිස්සු මනුස්සලෝකකිතිවා ආහාරපාන හිගනිසා සාපිපාසාවිං පීඩා විඳිනවා පිනතුන අපි දන්නවා සමහර රටවල්ලෝල දවස් දෙකේතුවිනේ සමහරයට ආහාරණය ඉන්දාවවාගගේ රටවල්ොල ඟක් අයට ආහාර බහෝම හිගයි හිඟමනය ගියත් යමක් ලැබෙන්නේ ලැබුණුත් ඒ ඉතාමත්ම කලාතුරකිින් හිඟමනය යනායගේ පිරිසත් බොහෝම වැඩී සමහර අය මරණයට පත්වෙෙන්නේ කුස ගින්දර නිසාමයි අනිත්ත අය අනුබහ කරලා විසිකරන ඉඳල් ආහාරය අහුලගෙන අනුභව කරනායනං බොහොමයි තවත් සමහර රටවල්ලොල අපි දකිනෝ ආහාර නැතුව දරුවන්ට එහෙම උපදිනකොටම මන්ධ පෝෂණවාගේ තත්ත්වය ආහාරයේ බොහෝම දුර්ලබයි කුසපිරෙන්ඩ ආහාරගත්ත දවසක් මතක නැති තරං සමහරයට ඉතින් ප්‍රේතිය සඳහන් කරනවා ප්‍රේත ලෝකෙ අපි විඳින දුකහා සමාන දුක්විින්දිින මිනිස්සු මනුස්සලෝකෙත් තින්නවා. හැබැයි අපිත් ඒ අයත් අතර වෙන සක්තියෙනවා. ප්‍රේත ලෝකෙ ඉපදිලා සාපිපාසාාවෙන් පීඩා විඩවිද අපි දුක්විඳින්න මොන හේතුව නිසාද කියන කාරණාව අපි අද හොඳටම දන්නවා. හැබැයි මනුස්සලෝකෙ සාපිපාසාාවෙන් පීඩා විදින ඒ අය. එහම දුක්විඳින්නේ ඇයි කියන කාරණාව දන්නේෙ නෑ සත්පුරුෂවරුණි මේ දුකවිඳින්නේ දන්දීල නැතින්ද. අද හොඳවට තේරෙනවා අදාානී වටිනාකම නමුත් ධනේ තිබුණ කාලි මසුරුකමින් ඒ ධනයේ විය දංකලේ නෑ පින් කරගත යුතු කාලි අපි පින් කරගත්තෙ නෑ මතු සංසාරය යනාගත ජීවිතවල සැපවිඳින්ද අවශ්‍ය දේවල් අපි මනුස්සලෝ කිරි සම්පූර්ණ කරගත්ති නෑ. මට ඒ කාලී කරත්ත අසූුවක් පුරෝල අරත් තරං තිබුණා. අමුරන් මුතුමැනි ඇති තරං තිබුණා. ඒ සියල්ලම එක්රැස් කරගන ලෝභකමින් මසුරුකමින් හිටපු මම. සියල්ල ම අත්තරල දාල මරණයට පත්වෙලා අද ආදීනව බුක්තිවිදිිනවා සත්පුරුෂයින්නේ හැකිතාක් දන්දෙන් සිල්ගුණ ආරක්ෂා කරගන්ඩ සතරාපායෙන් අත මිදෙන්ඩෙ ඒ සඳහා කටයුතු කරඩ ඔබට තියන ඔය මනුස්ස ජීවිතයෙන් වහ වහා ප්‍රයෝජන ගණ්ඩ උත්සාහ කරන්න කියලා අවවාද කලා ේතියාගේ අවවාදෙන් පස්සේ වෙළඳ පිරිස කල්පනා කළා අපි මෙයාට වතුර දෙමු කියලා කඟගාවට එන්ඩ ඇත්තේ වතුර හොයාගෙන මේ ගැල් සාතවයේ විශාල පිරිසකෙඩියා ඒ සියලු දෙනාාවම පැන් කෙන්ඩිය අරගෙන් තමන්ට ඇති වෙන තරන් වගේ එකනෙ වතුර ඇදල වතුර ඇදලා දැන් හොඳවටම මහන්සි දැනෙන කම්ම හැමෝම වතුරු අරගෙන ගිහිල්ලා අර ප්‍රේතියාගේ කටට වැක්කිරවා. දෙැන් හැමෝටුම මහන්සේ. ඒ නිසා සියලු දෙනාම් කල්පනා කළා දැන් ඇද්ද දන්නේ. පිරිසක් ගිහිල කතා කලා නැවත කතා කරලා හනවා ඩැන් විපාසේ නිමු නද කියලා. මේ වෙනකොට වතුරු කොච්චර දෙන්න ඇත්. මේ දහසකට ආසන්න තරං විශාල පිරිස. තමන් හොඳටම වෙහෙසෙනකං එක්කෙනා එක්කෙන ගානි වතුර ගෙන්හිල්ලදීල ප්‍රේතියට ඇද්ද කියලාහන්නේ. ප්‍රේතිය සඳහන් කරනවා මිත්‍රවරුණි. ඔබලා කොයි තරන් වතුර ගෙනල්ල මගේ කටට වැැක්කෙරුවත්. ඊට වඩා මගේ කරම ය හුඟාක් බලව. ඔබල දුන්න වතුුරවලින් එක පැම්පොදක් උගුරෙන් පල්ල හැටනම් ගමංක ලිනය කියලා. කරුමී ස්වභාවේ දෙයම සඳහන්කරපු ප්‍රේතය කියනවා මම කලින් සිටුවරීක් අතීතය සිටුවරීක් වර්තමානි ප්‍රේතිීක් අනාගතිමනො වී පේතයම කියේන මිත්‍රවරුණි තවත් මා සහතරයි ප්‍රේත ලෝක දුක් විඳින්න තියෙන්නේ. මම ඊට පස්සේ මේ ප්‍රේත ආත්මෙන් අතමිදිල මේ විශ්වදහත් වී දරුණුම වේදනාව විඳින්ද තියනෙ අවිච්චීතයනවා බං මේ කාලෙත් පසු තැවිල්ලට පත්වෙලා ඉන්නේ මේ විඳින දුකට වඩා අවිචය කී කාලය වචචනයෙන් කියන්නට බැරිතරන් ඒ මහා දුක්කක් කන්දයට මට ගොදුරුවෙන්ඩ සිද්ධවෙයිද කියනෙකගන්නේ. එදකොට හම්මා සහතරකි ධනපාල නම් වූ ප්‍රේතියා මැරිල කෙලින් අවිචයටයියන්නේ. ප්‍රේතියගෙන් අර වෙළඳ පිරිසාහනවා. ඔබ වෙනුවෙන් අපිට කරන්න පුළහන් දෙයක් තියෙනවන. අපිට දැම්ම දැනුවත් කරඩ කියලා දනපාල කියේනවා තව මාස හතරකින් තමයි මං ප්‍රේතලෝකින් නිදහස් වෙලා නනිරේටයන්නේ. පුළුහන්නන් ඒ කාලිට බුද්ධ ප්‍රමුක මහා සංගරත්නයට දන්දීල මට පින් අනු මෝදන් කරන්නට. ඒ පිනිං මට පුළුහං වෙයි අපාෙන් නිහස්ෙන්ටි එහම ඉල්ලීමක් කර හම මෙ වෙළඳ පිරිස බෝම සංවේගයට පත්වෙලා පහුවද උදේ සැවැත් නුවර දක්වා ගමන් කරලා. බුදුරජාණන් වහස මුණගැහිල මේ ප්‍රේතයා සම්බන්ධ කාරණාව බුදුරජාණන් වහසට දැනුවත් කළා ස්වාමීීයේ ප්‍රේතයා ධම්පැන් පූජා කරල ප්‍රේතයාට පින් දෙෙන්ඩ කියලා අපෙන් ඉල්ලීමක් කලා ුද්ධ ප්‍රමුඛ මහා සංගරත්නයට හද්දවසක් විතර එක දිගට දන්දෙන් අපිතීරණය කළා ස්වාමීණී ඔහුට අනුකම්පාවී අපේ දානය මහසංගයයක පිළිගන්න කියලා ආරාධනා කළා බුදුරජාණන් වහසේ දානආරාධනාවත් බාරගත්තා මේ මේ කතාව අර්ථෝත් පත්තිකරගෙන අපේ බුදුරජාණන් වහසේ ධර්ම දේශනා කළ විශාල පිරිසකට මනා වූ ධර්මාව බෝධයක් ලැබුණ. මසුරු බව කොයිතරං නපුරුද කියන කාරණාව ඔවුන් වටහ ගත්තා. මසුරු නොවී හරිහම්බ කරගත්ත යම් දෙයක් තියෙනවාද එයින් කොටසක් දනට පිනට යොමු කරන්ඩ ඔවුන් කටයුතු කළා පිනතුනී මේ කාරණාවත් එක්ක. අපි ටිකක් අපි ජීවිත පිළිබඳව කරුණු කාරණා සාකච්ඡා කරල බලමු තැම ප්‍රේතයගේ ස්වභාවය මනුස්සලෝකෙ ජීවත්තය චැහැටි මනුස්සලෝකෙ ජීවත්වෙන කාලේ තිබිච්ච දන සම්පයි ඒ ධනේ වියදන් කරලා කොච්චර දේවල් කරන්න පුළු හංකම තිබුුණද නමුත් මසුරුකමනිසා අනුන්ට දුන්නෙත් නෑ තමන් බුක්ටි විින්දිිත්නය අන්තිමට ධනයේ ලෝකයට ඉතුරු කරලා මැරිලා ප්‍රේතලෝකෝල ඉපදිලා අනන්ත දහදුක් විදිරවා නමුත් ජීවත් එච්ච කාලෙ මනුස්සලයෝකි සිටුවරයෙක්. අද කාලෙ කවුරුවත් පිළිගනීද එහෙම ප්‍රභූ ජීවිතයක් ගතකරගත කෙන. ගිහිල ප්‍රේතියක් වෙයි කියලා ඒ පුද්ගලය ගැනනෙවෙයි. අපි අපි ගැන කල්පනා කරලා බලන්ට. අද මේ ලෝකෙ මේ හොඳට කාල බීල ඇඳල සතුටුවෙමින් විනෝධවෙමින් නොයේ ක්‍රීඩා කරමින් උසස් නිල තල තානාන්තර දරමින් උගත්කමින් පොහොසත් වෙලා කටයුතු කරන මිල්ජීවත් වෙන මිනිස්සු මැරිලගිහිල්ලා ප්‍රේතයෙක් වෙයි කියල කීවොත් ඔබට පිළිගඩ පුළුුවන්ද සම්මාධීත්ිනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරියටම තේරුම් අරගන්න වන විිති කිච්චාවක් නැත්තං පන්නතුනී අපිටත් එහෙම වෙනවා කියන කාරණාව විශ්වාස කරයි. නමුත් ඒත් කීයෙන් කීදනාද හොඳට දැනයි ගෙන ගත්ත උසස් රැකියාවක් කරන කෝටි ගනන් වටින යානවාහනවලින් ගමන් කරන මාලිගාාවල්වාගේ නිවෙස්වල ජීවත්වෙන මනුස්සලෝකයේ මහ ධනපතියක් මැරිල ප්‍රතයෙක්වෙයි කියලා හිතන්න කුළුහන්ද ඒකට රජුද කියලා බේදයක් නෑ මැති ඇම තිවරුද කියලා බේදයක් නෑ සාමාන්‍ය පුරවැසියුද කියල බේදයක් නෑ යාචකයුද කියලා බේදයක් නෑ ඔ බාහල තියෙනවා කිය බ්‍රහමණය මරණයට පත්වනාට පස්සේ සුනකයෙක් වෙලා නිපදන තිරිසං ආත්මි සුනකයෙක් වෙලා ඉපදනා. තෝදෙය කියන්නේ කවු දෙතකොට තෝදෙයිය කියල කියන්නේ මහ සිටුවරේ. තෝදෙය කියල කියන්නේ එදා රටේ හිටපුූ ප්‍රධාන ආර්ථික විශේ සඥය මැරිලගිහිල්ල සුනකක් වෙලා ඉපරුණ. ආං ඒකයි මම සඳහන් කළේ. බෝහම උසස් විදිහට ජීවත්වෙන අය මැරි ලගි හිල්ලා. මේ දුක්කිිත වූ තිරිසන් ලෝකවල ප්‍රත ලෝකෝල අසුර ලෝකවල උපදී කියල කිවොත් අපි විශ්ස කරනවා ද පිළිගන්නවද කියලා. අස්සක කියන රජ්ජුරුවන්ට හිටිය ශරීරිීං රැස් විහිදෙන දීවියක් බොහෝම ලස්සනයි එකනි කිව ශරීරීං රැස් විහිදිෙනවා කියලා සාමාන්‍ය මිනිස්සුන්ගේ රැස් විහිදෙනව කවුරුවත් දැකලනේ දෙවියන්ගේ රැස්විහිදෙන බවනක් දකිින්ට පුළුවන් කියලා හලතේ නවා එට අස්සක රජ්ජිරුවන්ගේ බිරින්ද කොයිතරං ලස්සනයිද සඳහන් කරනවා දෙවියෙක් තරම් ලස්සන නෑ කියලා නමුත් මනුස්සලෝක ලස්සන කාන්තාව කොච්චර හිටියද ඒ සියලු දෙනාම රූපයෙන් පැහැයෙන් අභි භවනය කර ලයිෙන්නේ ඉක් මෝ ලගිහිල්ල ඉන්නේ ඒත් තරම්ම ලස්සන රූප සම්පත්තියක් අස්සක රජ්ජිරුවන්ගේ බිසව මේ තරම් සුන්දර රූපයකට උරුමකං කියමින්ින්ද අස්ස කාරය හදිසයේ මැරිලෙගියා රජමාලිගාවක ජීවත් වන රාජකීය සැප සම්පත්ති බිඳපු බොහෝ දෙනාගේ ගෞරවාදරයට වන්දනාමානයට පාත්‍රවුණ මනුස්සලෝක සියලු කාන්තාවන් අභිභවනය කරන්න තරන් සුන්දර රූපයක් තිබුණ අසකරජිරුවන්ගේ බිරිඳේ. ැල ගිහිල්ල ඉපුණේ ගොම ගොඩක කුරුමිණය කලා ගොම කුරුමිණිය කෙලා ඉපදන පිළිග්ඩ පුළුවන්ද මේක තමයි සංසාරි හෙකි ඒක තමයි අපට නොතේරෙන ඇත්ත ඒ තමයි බොහෝ දිනා පිළිගන්න නැති ඇත්ත අපි පිළිගත්තත් නැත යතාාර්ථය එහෙම්ම ක්‍රියාත්මක වෙනවා ආගේ නිසා බුද්ධාන්තරයේක මනුස්ස ජීවිතයක් ලැබුණුමේ වෙලාේ අපි කල්පනා කරන්්ඩෝන අපි මොනවද කර ගත යුත්ති කියලා කරගත යුතු දේවල් පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේ අපට කරුණු පැහැදිලි කරල දේශනා කරලාතියන. තමන්ගි ජීවිතය මෙන්න මේ විදිහයට සැලසුන් කරන්න කියලා. සංසාරි හැටි ඒ සසර තියෙන භයානක බව කවුරුවත් ළඟ නැමෙන්නේ නැති. කවුරුවත් ළඟ සැලෙන්නේ නැති ඉතාම රිජුවෙච්චය මෙල් ලෝක ස්වභාව ධර්මයේ ඕනෑම කෙනෙකුටේ. තරාතිරම ගැන බලන්න නැතුව තානාන්තර ගැන බලන්න නැතුව නම්බුනාම ගැන හිතන්නේ නැතුව උගත් නූගත්කන් ගැන හිතන්නේ නැතුව නිසිසේ දඩුවම් පමුණෝ ලයිතියන්නේ. මේ ලෝකයේ පහළ විච්චකිෙනෙ. මේ ලෝක දහතුව ඇතුළේ ජීවත් විය යුතු ක්‍රම යක්තියෙන. යම්කිෙනෙක් ඒ ක්‍රමය උල්ලංගනය කරනවන ඒ නීතියට පිටිින් කටයුතු කරනවාන ඔවුට ඒ කාන්තින් උරුමවෙන්න භයානක දුක්ඛිත ඉරනම තමයි ඔය සතරා පායවල් වලතියෙන් ආගේ නිසා පින්නතුනි මේ සංසාරය ස්වභාවය අපට කියල දුන්නේ ලොතුරා බුදුරජාන් වහන්සේ. එරෙන්ඩ අපිට මේ යථාස්ොභාවය කියලදන්න කෙනෙක්නේ භාගිත වහන්සේක හරියටම දේශනා කළා මැනවින් පෙන්නුම් කරලාබන්න තමන් වහන්සේට අතට ලැබිච්ච නිවන කෝටි ප්‍රකෝටි වාරයක් අත් හැරිය ලෝක සත්වයයක් පිළිබඳවතියෙන අනුකම්පාව හින්ද ලෝතුරා බුද්ධත්වය ලබා ගැනීම සඳහා බුදුවෙන්ඩ විතරක් බෝසතණන් වහන්සේට ඕූමනාව තිබුණෙනේ බුද්ධත්වය ලබල සංසාරයේ දුක්විඳන සත්වයා සංසාරෙන් එතර කරවන්ඩ ධර්ම දේශනා කිරීමේ අවශ්‍යතාවය යිතිබුණි මහා කල් පාසංක ගණන් දුක්වින්ද ලෝක සත්ත්වයාට ධර්ම දේශනා කරලා සසර ස්වභාවේ කියලා දීලා සතරාපායෙන් අතමු දෝලා සංසාරන් සදහටම සමුගන්න ක්‍රමයක් මේ අහිංසක ජනතාවට කියල දෙන්න ඕන කියන කරුණා බරිත චේතනාවෙන් තමයි තමන්ට ලැබෙන නිවන අත් හැර හැර පාරමිතා සම්පූර්ණ කර කර ලොවතුරා බුද්ධත්තයටි පැමුණේ ඒ ලොෞතුරා බුදු බවට පැමිණිලා සංසාරයාගේ සැබෑ ස්වභාවය අපිට මනාව දේශනා කොට වදාලා ආංගේ දේශනාවට අපි දිවිහිමීෙන් ගරු කරණ්ඩඕනේ. පිළිගණ්ඩෝඕන විශ්වාස කරණ්ඩුවෝනේ මේ දේ මෙහෙම කළොත් විපාකය මේකයි නමුත් එයම මෙහෙම කළොත් ආනිසංසේ මෙහෙමයි භාගිතුනු හසේ මැනවිම්ම දේශනා කළා විපාකයට බයිවෙලා ආනිසංසේට නැමිල වැඩි වැඩියෙන් කුසල් රැස්කරගෙන ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙන්ඩ ලැබිල තියෙන මේ අවස්ථාව අපිට බොහෝම වටිනෝ එහෙම නැතිවුණොත් මේ අති භයානක සංසායි සතර අපායාදි දුක්ඛකයන්ට ගොදුරු වෙලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගනන් අපිටත් දුක්පෙන ඉන්න වෙනවා කර්මයේ කියන ධර්මතාවේ අපිට තේරෙන්නේ නැති තරම් පුදුමයි මුලින් සඳහන් කළා කරුම රැස් කරපු අකුසල් සහිත පුද්ගලයන්ට මෙ ස්වභහාවධර්මයේ දඬුවන් කරනකොට තරාතිරමක් බලන්නේ කියලා අද කොයි තරං උසස් සමාජය රටාවක් එක කටයුතු කළත් උසස් සමාජයත් එක ගැටනත් මොනතරං ප්‍රභූ මට්ටමක හිටියත් අපි ගව සිල් නැත්තං අපිට උපතින්න වෙන්නෙම පින්නතුනී ඉතාම පහත් තැනක එක්කො නිරයක නැත්තං තෙරිසං ලෝකික මේ දන පාලලා වගේ ප්‍රේත ලයෝකික ඒමත් නැත්තන් අසුර ලෝකික මෙලබ විපදිච්චි සත්ත්වයා මේ ජීවිතයම නිවන ශක්ෂාත් කර ගණ්ඩ භාග්‍ය ලැබූ නැත්තං එමතං සෝවා නාදී උතු මාර්ගඵල ලබාගණ්ඩ ාග්‍ය ලැබු නැත්තංමසංසාරී සතරාපායි නිජෙබිම කරගන ජීවත්වෙෙන්නේ ඒ නිසා ඒ උතුම් ආරය තත්ත්වයට පත්වෙන තුරු නිර්වාණය අවබෝධ කරගන්න තුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ හරියටම යෙදෙන්රනෑ මොක දෙත්තෙක් මේ සංසාරී අපිට කෙරවලක්මානයක් පේන්නේ එහම කියාහම ඒකෙන් අදහස් කළි මාර්ඩු පලඔලට ආපු නැති අයි විතර ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ හැසිරිය යුතුයි කියන කාරණාව නෙමෙයි රහතන් වහන්සේලත් ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය හෙසුරුුණා ආරයන් වහන්සේලත් දිවි හිමියෙන් ඒ ප්‍රතිපත්තියත් හැරියනේ රහතන් වහන්සේට පින් කලා කියල වන්දනා කලා කියල දන්දුන්න කියලඒ රහතන් වහන්සේට ඒකෙන් ඇති ලාභයක් නෑහ. එහෙම වනත් රහතන් වහන්සේලා තමන්ගි ජීවිත කාලේ මනාව නිවැරදිව වත්පිළිවෙත් සම්පූර්ණ කරගත්තා නිර්වාණය අවබෝධ කරලායින්නේ. සංසාරෙන් එලියට ගිහිල් ලයින්නේ නමුත් රහතන් වහන්සේලා හැමදාම බනයහ්වා. සඳහන් කරනවා ධර්ම දේශනාව කරන තැන ඉස්සරහින් මෙඉන්නෙ රහතන් වහන්සේලා කියලා ඒ උතුම් ප්‍රතිපත්ති සංසාරීෙන් මිදිලවත් අත්හෙරේ නෑ නමුත් අපි බනක් අහන් ඉතාම කලාතුරකි ඒකත් හුඟක් දෙනෙක් අහනුවනිමි හුඟක් දෙනකුට ඇහෙනවා ඉති බණ අහනුවනන් වටිනෝ මිසක් බන ඇහුනට පලක් නෑවින්නතුනි හැම වෙලාය මුත්සා කරන්නඩෝනි ය උතුම් ධර්මයේ නිවරයි දිවශ්‍රපනය කරට බුදුජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයෙන් ශ්‍රවණය කරන්ට. සුතා, දතා, වචසාපරිචිතා, මනසානුපෙක්කිතා ඩිත්තියා සුප්පටි විද්ධ. ආකාර පහක් පින්වා. බනාහනුවනන් හරීටම එක වචනයක්ත් අත්හරින්නේ නැතුව වචනයක් වචනයක් ගානනි හරිට මණ්ඩුව. හැකි හැම වෙලාවකම දන්දෙන්්ඩෝන. සීලයෙන් කොහොමත් යුක්ත වෙන්්ඩෝනේ. සීලයෙන් තොරව ඉන්න කාලයක් ගන දේශනා කරලා නෑ. මුළු ජීවිතයම යාව ජීවවම සීලයක් මත පිහිටලා තමයි කටයුතු කරඩෝනි. ගිහි අයට නිත්‍ය සීය පංච සීලයයි කියල දේශනා කළා උපූසත දවස් වලට. උපෝසත සිිල් සමාදන් වෙන්ඩ පුළුවන් සමර ශ්‍රද්ධවන්ති වූ උපෝසත දවසේන කම්ම බලාගෙන් හිටිය නෑ පෝසතය සමාධං වෙන්ට මාසිකට දවස් පහළුවක් සිිල්ගත්තාය හිටිය මාසකට දවස් අටක් සිල්ගත්තාය හිටිය මාසකට දවස් හයක් සිල්ගත්තාය ගැන විමානවත්ව පාලියයහෙම සඳහන් වෙන මාසිකට දවස් හතරක් සිල්ගත්තා ඉන්නවා මෙහැම කෙනෙක්ම පූර්ණ උපෝසත සම්පූර්ණ කරනවා. නිගැන පැෑ විසි හතරක් සීලේ මත විහිටලා කටීුතු කරනවා. අරදෝපෝසතයක් ගැන බුදු දහම කතා කරල නෑ. නමුත් වර්තමාන අපිට අර්දෝ පෝ සතයක් වත් නෑ. නිත්‍ය වූ සීලයක් තමංලඟ තියනවද කෙ හිතල බලන්. දිවිහිමියෙන් රකිණ එවන් සීලයක් තියෙනවද කියලා හිතල බලන්ට දැනට අවුරුදු කීයක් තමන් බොරු කියලා නැද්ද හිතල සතුටවෙඩ දැනට අවුරුදු පහ අවුරුදු දහය අවුරුදු දෙකක් වනා මං බොරුවක් නං කීවම නෑ කියලා අවංකෝම හිතල සතුටුවෙඩ. මදරුවක්වත් මැරුවේ නෑක කියලා හිතර සතුටවෙෙන්ඩ. අන් සතුවස්තුවක් ගන්නතිය එගන් හිතරවත් නෑ කියල සතුටෙන්ට වැරදි කාම සේවනය සුරාවක් කරපු බීපු කාලයක් මතකනේ මේ තරන් කාලයක් මම ඒකින් වැළකිලයි ඉන්න කියල ඔබට කියන්නඩ පුළුවන් ස්වභාවයක් තියනවද කියලා හිතන බරන්ට නමුත් එහෙම ස්වභාවයක් නැත්තාං ත් සීලයක් ගුණයක් මත පෝසත් නැත්තන් හදිසියේ මැරුණුත්මනොවීද සතරපායෙකු හැරී අපි වෙනුවියෙන් වෙන් විච්ච ඉඩක් තියෙනවාමයි නමුත් යම් කෙනෙක් ඒ සිල් මත හරියට පිහිටල තමන් විශක්ති ප්‍රමාණයෙන් දම් පැන්දිෙනවන ජීවිත එක වතාවක් කරරි දසදාන වස්තුූ සම්පූර්ණ කර ගන්නවන සීලේ නිසා මරණයෙන් පසෙස් සුගතියක උපදිනවා. දානය නිසා අහවල්දී මට නෑණ කියල අඩු පාඩුවක් දෙනෙන්නේ. නැති බැරිකමේ දුක දැනෙන්නේෙනෑ. හැම දෙයක්ම තමන්ට ඕන තරං ලැබෙනවා ඕන තරම් තියෙනවා යම් කටයුතක් කර හම එකෙන් හොඳ ලාභ තියෙනවා. ආගේ නිසා දුක්කරදර නැතුූ ජීවිතයේ පවත්වඩත්. කැමති කැමති විදිහට දුගී මගේ ආචකාදීන්ට දෙන්ඩ. රෙසිසේ ශාසනය අරවුණු කරලා දම්පැම් පූජා කරන්න මනුස්ස ජීවිතයක් ලබාගත්ත. ඒ සඳහා අවශ්‍ය උපබෝග පරිභෝග වස්තු සම්පාධනය කර ගැනීම සඳහා පෙර වෙහි සිලා තියෙන අය මෙදා සම්පත් ලබාගෙන මනාව දම්පෙන් පූජා කරලා කටයුතුු කරනවා. නමුත් අදත් ධනපාලලා වගේ මසුරු අය නැතුව නිෙමෙයි එවන් අයත්. බුදුරජාණන් වහන්ස පිළිබඳව විශ්වාසේ තියලා. මසුරු මලාත් හැරල මනාව දන් පැම්පූජා කරමින් සෙල් රැමින් තමන්ගේ ජීවිතයේ සුරක්්ෂිත කරගන්ඩ ලැබිච්ච ජීවිතයට සාධහරණයක් කරග්ඩ බුද්ධාන්ත්‍රයෙන් ප්‍රයෝජන ලබන් කටයුතු කරනවා නං එක තමන්ට කරගන්න මහත් ලොකුලාභයක්. ඒ ගැන හිතලා සැදැහැ සිතිං භාගිතුන් වහසේ දේශනා කරපු. මාර්ගයේ ගමන් කරලා සතරාපායෙන් අත මිදිලා සුගතියෙන් සුගතියට ගමන් කරඩ ඔබ ප්‍රාර්ථනා කරන නිවන වහව හා මුදුන් පත් කරගන්නඩ තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් ඔබට ශක්තිය දෛරිය භාග්්‍ය වාසනාව උදාවේවා කියලා ආශිර්වාද කරනවා පඳතුනි අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වය දරනවා ලීලාවති හිත් ඇැටියගේ මහත්මිය විසින් ජීවිතය එළිය කළ තමන්ගේ ආදරණීය මෑණියන්ට සහපයානන්ටත් අයන්නේෙ හිඳලා අධ්‍යාපනය ලබලදර නැනසපාදබු ුරුමැනිවරුන්ට හාපියවරුන්ටත් පින් අනුමෝදන් කිරීම මේ ධර්මදානමය පිංකමේ ප්‍රධාන අරමුණයි කළ සඳහන් කරනවා ඉට අමතරව තවත් ආරමුණු කීපයක් සෙහිපත් කරනවා තමන්ගේ මව වන්නේ ආච්චිගේ ගිමාරහාමි හිත ඇටියගේ මෑණියන්ටත් දොන් ජවානිස් අපප්පු හාමි ප්‍යනන්ටත් කුසුමා, පියසේන, කමලා සිසිලයානා සහෝදර පිරිස. ලොකුමාමා පුංචිවාමා තේදිය සප්පු හාමි ගුණවති සැමියාගේ දෙමව් පියන්නැතුල් අනෙකුත් මියගිය සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදං වීවා දේශකයණන් වහන්සේට උන්වහන්සේගේ දෙමවුපියන්ට චන්ද්‍රත් චමත්කී සහන්සා, තනුජ මුුණබුරුමිනි බිරියන්ට තෙලකරත්න ආදරණයේ ස්වාමි පුරුෂයට චතුරිකා, අමිල, නිපුන් ධයබ්‍රණයේ දූපුතුන්ට අරුන් දුලානි බුද්ධිමා බෑනවරුන්ට සහ ලේලිවරුන්ට තුනුරුවන්ගේ ආශිරුවාදේ ලැබේවා ඊට අමතරව අවසරයි බෞද්ධයා මාධ්‍යජාලයේ ප්‍රධාන අධ්‍යක්ෂක පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේට හා බෞද්ධයා මාධ්‍යජාලී කාර් මඩලි සියලු දෙනාටමත්. මෙවැනි ආගමි කටීතුවලදී තමන් හා එකතුව කටීතු කරන මිතුරු මිතුරියන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන අතර අපවත්පී වදාලෙ පූජනීයේ ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ ඇතුළු සාාසන හිතකාමීව අපවත්පී වදාල සියලුම ස්වාමින්න් වහන්සේලාටේ මේ ධර්ම දානුමේ කුසල කරමය අනුමෝදන්ගේවා කියලා හිත් ඇැටිය මහත්මී විසින් ප්‍රාර්ථනා කරනවා. එතුමිය විසින් සිදුකරන මෙල්තුුම් පුුණ්ඥානු මෝදනාව පින් අනුමෝදංකළ සියලු දෙනාටම එකසේ ලැබේවා. ආශිරුවාදේ සියලු දෙනාටම ඒ ආකාරයම ලැබේවා හිිත් ඇටිය මත්ම ඇතුළු සියලු දෙනාටමත්. පින් අනුමෝදංකළ ආශිරුවාද කළ සියලු දෙනාටමත් සද්ධර්මශ්‍රවනය කළ ලක්වෙ සිලෝවෙ සිියරු දෙනාටමත් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සතතිධර්මය අවබෝධ කරගන සංසාරෙන් එතරවෙන්ඩ මේ මහාකු සලකර්මය මහෝපකාරී වේවා කල ප්‍රාර්ථන කරනවා කාහචමත්තා දේවානාගා මහිද්දිිකා ප්ഞන්තං අනුමෝදිවා చిරంరකం තුළක සාాසනන් දේවූ වසතු කාලීනේ සස්්‍යිය සම්පත්ති හේතුచෙ පිතో භවතුළොකෝචෙරාජා බවතු දමමිකු